බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඩුවම් නියමේ වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර එම දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කොට අවසන් වනතුරු ඇය අපමතු උදාහරණ ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජායි මෙම තීන්දුව ලබා දුන්නේ. ඒ අනුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇයගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා. 2015 වසරේ දෙසැම්බර් මාස 21 වනදා දෙමඩකොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය කෙරුණු හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණයේ විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිර දඩුවම් හා රුපියල් 360,000ක දඩයක්ද නියම කරනු ලැබුවා. එම දඩුවම් වලට එරෙහිව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අභියාචන අධිකරණයේ වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබුවා. එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු තම සේවාදායිකාව අපමත උදාහරණ ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අදාළ ඇපෑල විභාග කිරීමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි නිසාත් තම සේවාදායිකාවට කුඩා දරුවන් 3 දෙනෙකු සිටින නිසාත් ඒවා සුවිශේෂී කරුණුසේ සලකා ඇව අපමත උදාහරණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා. එහෙත් එම ඇප ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විරෝධය පළ කර තිබුණා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර ඇත්තේ අභියාචන අධිකරණයේ අභියාචනා පෙත්සම් විභාගය කඩිනමින් සිදුවන හේයින් ඇප නියම කිරීමේදී ඒ සුවිශේෂී කරුණක් ලෙස කියන හැකි බවයි. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. මේ අතර ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි වසර 4ක සිර දඬුවමක් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අභ්‍යාසන අධිකරණයේ විසින් දුන් නියෝගයකට අනුව අපමත උදාහරණ ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. සිර දඬුවම් නියම වීමෙන් පසුව ඥානසාර හිමියන් විසින් ඊට එරෙහිව අභ්‍යාසන අධිකරණයේ වෙත ඇපෑලක් ඉදිරිපත් කළා. එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු තමන් වහන්සේව අපමත උදාහරණ ලෙස ඉල්ලා ඥානසාර හිමියන් කළ ඇපෙල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෑතකදී ප්‍රතික්ෂේප කර තිබුණා. එම මහාධිකරණ නියෝගයට අනුව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභ්‍යාසනාධිකරණය උන්වහන්සේ රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් 105ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි පසුගියදා නියෝග කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.